රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. අයිබෝවන්, මේ මොහොතේදී මා රැඳී සිටින්නේ බත්තරමුල්ල පළවත්ත හිරු ලයිෆ් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණය තුළ. හිරු සහන යාත්‍රාව සාර්ථක තුන්වන දිනටත් අද ක්‍රියාත්මකයි. ඔබ මේ දකින්නේ තුන්වන දිනේත් කොළඹ, ගම්පහ, කළුතර සහ අද දවසේදී ගාල්ල දිස්ත්‍රික්කය අපට අලුතින් එකතු වෙනවා. මෙම දිස්ත්‍රික්ක හතරේ වෙසෙන විශේෂයෙන්ම වැඩ සිටින පූජ්‍යපක්ෂය, දානේ සකසාගත නොහැකිව, දානේ සපයාගත නොහැකිව දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින පූජ්‍යපක්ෂය, වැඩිහිටි නිවාස, ළමා නිවාසවල නේවාසිකව සිටින අයවලුන් වෙනුවෙනුයි අද මේ අත්‍යවශ්‍ය වේලී ආහාර ද්‍රව්‍ය තොගය අප මෙලෙස පිටත් කර හැරුම් ලබන්නේ. අද උදෑසන කාලයේ පටන් මේ මැදිරි සංකීර්ණය තුළ බොහොම ආරක්ෂාකාරීව සකසාගත් මේ සියලුම වේලී ආහාර සලාක ද්‍රව්‍ය අද දවසේදීත් මේ දිස්ත්‍රික්ක හතර පුරාවට මා ඉහත නම් කිව්වා කාරේනේ ස්ථානවලට ගමන් කරන්න සූදානම්. හිරු මාධ්‍යාලයේ ගරු සභාපති රේණු සුලා මැතිතුමාගේ බොහොම අපූරු සංකල්පයක්, බොහොම උදාරතර සංකල්පයක් මේ මොහොතේදී මිනිසුන් වෙනුවෙන් මිනිසා නැගී සිටින මොහොතක්, රටේ ජාතික නාලිකාවක් වශයෙන් අපේ වගකීම ඉටු කරන මොහොතක් වශයෙන් අද දවසත් අප කැප කරනවා ඒ ජනතාව වෙනුවෙන්. ඉතින් හිරු සහන යාත්‍රාවේ සාර්ථක තුන්වන දිනේදීත් මේ වියලි අත්‍යවශ්‍ය වියලි ආහාරවල සියල්ලම මේ දිස්ත්‍රික්ක හතර කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ලන දිස්ත්‍රික්ක හතරේ බෙදා දීමට සූදානම්. රැදී සිටින්න අප සියලුම අපේ නියෝජිතයන් සමගින් අප සජීවීම ස්ථානවල සිට හමු වෙනවා. හිරු ටීවී සමගින් අද දිනේත් ඔබ රැදී සිටින්න අප එම ස්ථානවලදී යලිත් හමු වෙමු. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය.